පසුගිය 24 වෙනිදා කොළඹ ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිචාඩ් බදුරුදීන් යනායේ සහ ඔහුගේ සොහිරාවන රියාජ් බදුරුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව අද දින සිට තවත් දින 90ක කාලයක් සඳහා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 9 වගන්ති ප්‍රකාරව රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව තවදුරටත් ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සඳහා සහභාගී වූ මෙම ස්වයං ඝාතකීන් පිළිබඳව කරන විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මතයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ. අපරාධ කොට්ටාෂය සහ පාස්කු කොමිසමේ විසින් නිර්දේශ කරන ලද යම් යම් කරුණු කාරණාත් එක්ක ප්‍රකාශ ලබා ගන්නටත් ඒ සඳහා ඉදිරි කටයුතු කිරීම සඳහා අවශ්‍ය අත්අඩංගුවට ගන්න ඉන්නවා. ඒ නිසා තමයි රිෂාඩ් බදුරුන් මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගත්තේ. දැන් මේ මොහොතේ මේ ක්‍රියාත්මක වන පීඩනයේ රිෂාඩ් විරුද්ධව පොර්ට් සිටි පනතට රිෂාඩ්ගේ කණ්ඩායමේ ඡන්ද ලබා ගැනීමේ ඡන්ද ගුණ වර්ධකින ප්‍රශ්නය අද ඇති වෙලා තියෙනවා. රිෂාඩ් කළා කියලා වැරදි වලට නීතිය ඉදිරියේ නඩු පවරලා රටේ අධිකරණයේ ඉස්සරහා දඬුවම් කරන එකට අපි පක්ෂයි. හැබැයි පලිගැනීමේ චේතනාවෙන් ඔහුගේ කණ්ඩායමේ ඡන්ද බලහත්කාරයෙන් ගන්න චේතනාවෙන් චීන කොලනිය සඳහා රිෂාඩ්ව ඉත්තේ කරගන්න හදනවා නම් ඒකට අපි විරුද්ධයි. රිෂාඩ් බදිවුදීන්ද එක්ස්ල වයිද කියලා අපිට අදාල නෑ. ඔරලෝසු වෙලාව කියද කියලත් කිසිසේත්ම අදාල නෑ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෙරටේ මිනිස්සු යුක්ති ඉල්ලා සිටිනවා. ඊට යුක්ති ඉල්ලා සිටීම වෙනුවෙන් ගත යුතු ඕනෑම නිර්භීත තීරණයක් ගන්නවා. ඒක දේශපාලන වාසි තියෙන්න පුළුවන්, අවාසි තියෙන්න පුළුවන්. දැන් රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද මේ සිද්ධිය සිදු වුණේ අවුරුදු දෙකකට කලින්. ඒ වගේම අපිට ලොකු සැකයක් තියෙනවා මේ මහමොලකරු ආණ්ඩුව ඇතුලේ හින්දා මේ රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තාම යම් සමාජයේ කොටසක් සතුටු වෙනවා. අපි දැක්කා යහපාලන ආණ්ඩුව කාලේදී අසස්වාලි සහ ඒ වගේම රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයා වනාත විල්ලුවේ එදා සහරංගේ කඳවුර වැටලීමේදී යන් යන් අය අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඒකට බලපෑම් කරයි කියලා. ඒ වගේ මේ වගේ නොයෙකුත් තොරතුරු ලැබිලා තියෙනවා. මං හිතන්නේ නෑ දේශපාලපල්ලි ගැනීමකට මේක කරනවයි කියලා. ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.